ජංගම දුරකථන වලට, ඒ වගේම WhatsApp group, ඒ වගේම Telegram group වලට විශේෂ පණිවිඩ වෙනවා පුද්ගලිකව. එතකොට එතනින් ඉදිරිපත් කරන ඉතාම ආකර්ෂණීය දැන්වීම් එකක් තමයි Amazon, eBay, Daraz, Coca-Cola මේ වගේ සමාගම්වල රැකියාකරන, ඒ වගේම ඒ සමාගම්වල ආයෝජනය කරන්න ඉන්න කියලා ආරාධනාවල් එනවා. ඉතින් සමහරලාට මේ පිළිගත් මේ වගේ වෙළඳ ආයතන වල වෙළඳ නාමය, ඒ වගේම ඔවුන්ගේ ලෝගෝ එක භාවිතා කරලා තමයි මැසේජ් එන්නේ. ඉතින් බොහොම සරල දෙයක් කරන්න තියෙන එකම සුදුසුකම තමයි ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම. එතකොට ඉතින් මේ වගේ අඩු සුදුසුකමකින් දවසකට රුපියල් 10,000 සිට 15,000 වගේ මුදලක් උපයන්න පුළුවන්. ඒ වගේම දවසකට මහන්සි වෙන්න ඕනේ පැයක වගේ කාලයක් කියලා තමයි මේ වෙළඳ නිම් පෙන්වන්නේ. ඉතින් මේකට ගොඩක් කට්ටිය ආකර්ෂණය වෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ලබා දෙන අර WhatsApp group එකකට හරි Telegram group එකකට සම්බන්ධ වෙලා පොඩි මුදල් ආයෝජනයක් කරනවා. ඉස්ලාම් රුපියල් 5000 වගේ මුදලකින් පටන් ගන්නනේ. ඒතකොට ඒගොල්ලන්ට බාගත කරගන්න දෙන හැමතැනම ඩවුන්ලෝඩ් කරගන්න දෙන පොඩි app එකක්. ඒ app එක මාර්ගයෙන් ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ වගේ පිටතින් එන මේ ආයතනයට එන නැවුම් ඔයගොල්ලන්ට තියෙන අපේ සමාගම සමග එකතු වෙලා වෙළඳාම් කිරීමට උදව් කරන්න කියලා. අතර මේ අර බාගත කරපු app එකෙන් එහෙම දේවල් පෙන්නනවා. හැබැයි ඒ සියල්ලම බොරු. ඒකෙන් කිසිම ලාභ ඉපීමක් කරන්නෙත් නැහැ, බාණ්ඩ හුමාරාවක් වෙන්නෙත් නැහැ. නමුත් ඒක කෘතිමව ඇති කරපු වෙළඳ මේ කටයුත්ත තමයි ඒ අර බාගත කරපු තැනතර පෙන්නන්නේ. ඉතින් මෙහෙම කරනකොට ඒකට ලාභෙකුත් පෙන්නනවා. දැන් රුපියල් 5000ක් ආයෝජනය කරපු එකන ටික දවසක් යනකොට රුපියල් 5000 10000 වෙලා යනවා. ඒතකොට සමහර ලාවට දැන් මේ අර වංචාවට ලක් වෙන පුද්ගලයාට පොඩි විශ්වාසයක් ඇතිකරනද රුපියල් 5000ක 10000ක වගේ මුදලක් ආපහු ගන්නත් අවස්ථාව දෙනවා බැංකුව හරහා. එතකොට මෙයාට විශ්වාසයක් ඇති වෙලා ලොකු ලොකු මුදල් ආයෝජනය කරන්න ගන්නවා. සමහර කට්ටිය මිලියන් 1, මිලියන් 2 ඒ වගේ මුදලක් ආයෝජනය කරලා අර ලොකු මුදලක් ගියාට පස්සේ විඩ්‍රෝ කරන්න දෙන්නේ නැහැ. මෙයාව අර WhatsApp group එකනොත් බ්ලොක් කරලා මුදල් ටිකක් නැති කරලා මේ විඳිතේ බවට පත් කරනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී තමයි මේ විඳිත බවට පත් වෙච්ච මේ තරුණයින් ශිෂ්‍යයින් ඒ වගේ කට්ටිය අපි ළඟට එන්නේ. විශේෂයෙන්ම මේකට හසු වෙලා තියෙනවා අපි ගැලුවොත් එහෙම විවිධ අධ්‍යාපන මට්ටම්වල ළමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ඒ වගේම වෙනත් ඔය පුද්ගලික සහ රජයේ ආයතනවල රැකියා කරන කට්ටිය, විශේෂයෙන් සමහර වෘත්තිකයින් පවා මේකට හසු වෙලා තියෙනවා. එක අපි විශේෂ ඉතාම ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙක්, එයාට ආපු මෙසේජ් එක තමයි දකුණු අප්‍රිකාවේ තියෙන රත්තරන් ආකරයකට ආයෝජනය කරන්න කියලා. ඉතින් මේ වෘත්තිකයා මිලියන් 15ක් විතර මුදලක් මේකට ආයෝජනය කරනවා. ඉතින් අවසානයේදී මෙයාට මිලියන් 15ම අහිමි වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපේ සහයෝගය ලබා ගත්තා. ඉතින් ඒක හොයාගෙන යනකොට ඉතාම සංකීර්ණ විදිහට මේ මුදල විහිදිලා ගිහිල්ලා තියෙනවා.